අප සූදානම් වන්නේ ක්‍රමක්‍රමයෙන් මං හිතන්නේ ටීවී දෙරණ දසවන සංවත්සරයේ සමරන්නට හිය මං හිතන්නේ මූලාරම්භයේ මේ මූලික වැඩසටහන තමයි මේ ඔබ දකින්නේ ගීසතේ තිබුණා අදත් ඒ වගේ ඉදිරියටත් තියේ විශ්ව මං හිතන්නේ මේ වැඩසටහන් මාලාව පුරාවට මදිර හතක් පැවතුණා දෙන ලිටල් ස්ටාර් මේ වැඩසටහන් මාලාව පුරාවට මම විශේෂ පිරිසක් අපට සහයෝගය ලබා දුන්නා විනිශ්චය මණ්ඩලය වගේම ඒ අය නැත්නම් මේ කටයුත්ත මෙතරම් සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ අපිට පැහැදිලිවම අපේ සංගීත කණ්ඩායම පිළිබඳව අපි මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් වෙනවා සිහිපත් කරනවා අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ආරම්භයේදී අතුල අධිකාරි ප්‍රමුඛ සංගීත කණ්ඩායම ඊට පස්සේ මහින්ද බණ්ඩාර ප්‍රමුඛ සංගීත කණ්ඩායම වර්තමානයේ වෙද්දී මනෝජ් පීරිස් ප්‍රමුඛ සංගීත කණ්ඩායම මේ සංගීත කණ්ඩායම් සියල්ලක්ම දරණ ලිටල් ස්ටාර් මේ තරඟය සාර්ථක කරගන්න ඉමහත් ශක්තියක් අපිට ලබා දුන්නා ඔව් ඒ අතරේ අපි හැම කෙනෙක්ව මතක් කරගෙන යනවා මොකද අපිට මේ තරඟාවලිය සාර්ථක කරගන්න ඒ සියලු දෙනාගේම සහයෝගයේ ශක්තිය අවශ්‍ය වුණා සහයයි නොමද මේ දේවල් ලබා දුන්නේ නිසායි අද ලංකාවේ අංක 1 ප්‍රාසංගික නාලිකාව ටීවී දරණ අංක 1 රියැලිටි වැඩසටහනක් බවට පුංචි දරුවන් අතරේ නෙමෙයි මුළු ශ්‍රී ලංකාව පුරාම ජාත්‍යන්තරේ පුරාම ලිටල් ස්ටාර් ජනප්‍රිය වෙලා තියෙනවා ඔව් අපි එහෙමනම් තවත් සුවිශේෂී පුංචි ගායන ශිල්පියෙක් වේදිකාවට කැඳවන්නයි සූදානම් වෙන්නේ ඔව් මේ ලෝකයේ සුන්දරත්වය දැසින් දකින්න ඔහුට වරම් නොමැති වුණත් ඔහුගේ ගායන දක්ෂතාවය ඔහුගේ රූපය අපිට හැකියාව ලැබුණා දැසින් දකින්න. ඒ ගීතේ වේදිකාවේ ගීත ගායනා කරද්දී ආසාවක් ආදරයක් වගේම පොඩි සංවේදීභාවයකුත් ඇති වෙනවා පුරුණි. ඔව් මං හිතන්නේ මේ ජයග්‍රහණයත් එක මේ පුංචි පුතාටත් තේරෙන්නේ නැති මේ ලෝකේ කොයිතරම් සුන්දරයිද කියලා ඒක දැනෙන්නේ නැති. ඔහුට පෙනුපෙනුනාට ඔහුගේ හදවතට දැනෙන්නේ නැති මේ ලෝකේ කොයිතරම් සුන්දරයිද සහ ඔහුට තියෙන දක්ෂතාවය කොයිතරම් විශාලයිද කියලා. ඒ තමයි සීසන් 5 තරඟාවලියේ 12න් 15 ගායන අංශයේ ජනප්‍රියම තරුව. ඒ වගේ එක්කෙනයි මේ තරඟාවලිය පුරාවට බිහුනේ විශ්ව. අපි ඒක නිසා ඒ ගැන ආයෙත් ආයෙත් නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉරෝෂන්. ඉරෝෂන් මදුශංක. දෙරණට අවුරුදු 10යි. අපි ඉරෝෂන් නාමතක් කරේ නැහැ. පුංචි තරු මතක් කරපු මේ වෙලාවේ නේද? ඔව්. අපි ඉරෝෂන්ට ආරාධනා කරනවා මේ වේදිකාවට දෙරණට තාම 10යි මේ පුංචි තරු පිරි සංවසරේ.
මොනවද මේ දවස්වල කරන්නේ සංගීත වැඩ කටයුතු කරගෙන ඉන්නයි ඉතින් සංගීත වැඩ කටයුතු කරගෙන යනවා ඔව් ළඟදී රටේම ගියේ නැද්ද 12කට ගියම් රටවල් 12කට ඔව් මේ ළඟදීම ගියේ කොහෙටද ගියේ මම ළඟදීම ගියේ ඩුබායි ඩුබායි ඔව් හා හා ඒ කියන්නේ ගොඩක් මේ මේ මැද පෙරදිග රටවල් ඔව් ඔව් යන්න අවිල්ල තියෙනවා තමයි මේ නොවැම්බර් මාසේ මුල ලංකට බලන්න එක මම දැන් අද හම් වුණා. දෙරණට අවුරුදු 10ක් එකේ අවස්ථාවක් ලැබුණා. ඉරෝෂන් වයස කීයද? 14යි. 14යි. ඉරෝෂන් ගොඩක් ඉන්ස්ට්‍රුමන්ට් වල වාදි භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නේද? කීබෝඩ් එක පුළුවන්. කීබෝඩ් එක පුළුවන්. গিටාර් එක තමයි ප්‍රැක්ටිස් කරනවද? গিටාර් එක සාමාන්‍යයෙන් ප්ලේ කරන්න ටිකක් يعني මම දන්නේ නැහැ අර ස්ට්‍රින්ග්ස් වලින් ප්ලේ කරන්න තියෙන්නේ නැද්ද? කීස් එක يعني කීස් වලින් නෙමෙයි නේද අර ලාන්නේ. කේබල් වලින් ප්ලේ කරන්න තියෙන්නේ. හා හා හා. ඒක මට පොඩක් අමාරු. හා හා හා. හැබැයි අපි මේ උදේෂ් අයියට කිව්වා නම් උදේෂ් අයියා පුරුදු කරලා ගනී. මේ මේ ඉරෝෂන් සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන්නේ කොහමද? වාහනයක් ඩ්‍රයිව් කරන්නේ? ඒක කොහොමද දැනගත්තේ? ඈ? ඒ වයිදි මට ආරංචි වෙනවා. තියෙන පොඩි නේද? 이르දි බලයක් වගේ එකක්. එකෙන් එක එකට එනවා. Thank you. එදා ෆයිනල් එකේ දහුව එක තමයි ඔය අදත්
එළියට දැන් මොකද කොහමද කොහොම අනේ අහලා නෑලු ඔයා කියන්නකො ඊට පස්සේ මං අහලා නෑ මේ මැනුවල් වාහනයක් නම් සාමාන්‍ය මැනුවල් වාහනයක් නම් ඉස්සෙල්ලා න්‍යූට්‍රල් එකට දාලා ඉන්න ඕන ස්ටාර්ට් කරලා ඊට පස්සේ තමයි ෆස්ට් එකට දාලා ක්ලච් එකේ බැලන්ස් එකත් එක්ක තමයි ඉස්සෙල්ලාට ඇදෙන්න වාහන හා 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 ඒකම තමයි යන්නේ ඔයාට විශ්වාසදල් නැ අපි බස් එකේ නේ මේක අපි දැනගන්න එක හොඳයි ඒ කියන්නේ මේ මේ දවස්වල පාරේ ගමන් කරනකොට මේ රියදුරු මහතුන් වාහන එළවන විදිය දැක්කම මම හිතන්නේ ඉරෝෂන් ගෙන් අහගන්න පුළුවන් ඊට වඩා හොඳට කොහොමද වාහනය ඩ්‍රයිව් කරන්න කියලා හරි ඉරෝෂන් බොහොම ස්තුතියි ටීවී දෙන්න අවුරුදු 10 සංවත්සරය සමරන්න සූදානමින් ඉන්නේ ඉතින් ඔයත් ඇත්තටම අපේ ලිටල් ස්ටාර් තරගේ හරහා ටීවී දෙරණේ කොටසක් වගේ නේද විශ්ව මොකද අපිට ලැබුණු ජනප්‍රියත්වයේ වැඩසටහනට ලැබුණු ජනප්‍රියත්වයත් අපි අගෙන මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඕගලන් වගේ පුංචි තරගකරුවන් තරංකාරයන් නිසා ඒකින්ද අපි සුබ පතනවා බොහොම ස්තුතියි අද ආවට අපිත් එක්ක සංවත්සරයේ දවසේ හරි බොහොම ස්තුතියි මම ඉරෝෂන්ව ඇරලා එන්න ඔයා ඉතුරු වැටි කරගෙන යන්න ඒ ඉරෝෂන් ඉතින් ඉන්න ඔයත් ඉන්න ඇයි යන්නේ මංගිලේ මම ඉරෝෂන්ව ඇරලා එන්න මං ආසයි මේක අතකින් අරගෙන යන්න එකයි යන්න මං හරි ආසයි හරි හරි එහෙනම් අපි තවමත් සූදානම් වෙන්නේ මේ තවත් රසවත් අංග කීපයක් තියෙනවා ඉතිරි වෙලා කාලයත් බොහොම වේගෙන් ගත වෙලා යනවා විශ්ව හිමීට මාරු වෙලා යනවා මේ අතරේ අපි සූදානම් වෙන්න තවත් පුංචි තරුවකට ආරාධනා කරන්න මං හිතන්නේ ඇය බොහොම වාසනාවන්ත උනා ලංකාවේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනියක් අපි ඇයව හඳුන්වන්නේ සිංහල සිනමාවේ නිලි රැජින වශයෙන් මාලි ෆොන්සේකා මහත්මියගේ බොහොම ආකර්ෂණයට එමත් නැත්නම් ආදරයට පාත්‍ර වුණා ඇය කුංචි නිසාත් දක්ෂතාවය නිසාත් ඇය කැපී පෙනුනේ තරගාවලි තරුෂි තරුෂි ගැන අමුතුවෙන් කියන්න ඕනේ තරුෂි හැමෝම දන්නවා තරුෂි සූදානමින් ඉන්නවා ගීතයක් ගායනා කරන්න ගීතෙන් පස්සේ අපි තරුෂිත් එක්ක කතා කරමු
තරුෂි ලස්සන සමනලය කොහෙන්ද ඔය පාට තරුෂි දැන් ලස්සන සමනලෙක් වගේ නේ තරුෂි අර දැන් ටිකක් මහත් වෙලා ලස්සන වෙලා පුරතලේ තව ටිකක් වැඩි වෙලාද මන්ද තරුෂි ඉතින් කොහමද මොකද කරේ ලිටල් ස්ටාර්ගෙන් පස්සේ පහුගිය දවස්වල මොනවාද වාගේ ගායන හැකියාවන් වැඩි දියුණු කරගන්න මොනවාද කරේ අධ්‍යාපනයේ පැත්තේ මොනවාද කරේ මම ස්කූල් එකේ වැඩ කරගෙන ගියා ඊට පස්සේ තව ක්ලාස් වල වැඩ කරගෙන ගියා ඒක තමයි දැන් කී වසරද ඉන්නේ තරුෂේනම් බොහොම ස්තුතියි අද ටීවී දෙන්න අපේ සංවත්සරයට ආවට ඔයාට අපි සුබ පතනවා ඔයාගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා හොඳට ඉගෙන ගන්න ඕනේ thank you හරි මං හිතන්නේ විශ්ව මේ වගේ ගායන අංශයෙන් විවිධ භාෂාවනල ගීත දැන් අද දවසේ උනත් ගායනා කරනවා හින්දි ගීත ගැයුවා ඉංග්‍රීසි ගීත ගීතේ කොටසක් ගැයුවා ඒ අතර සිංහල ගීත ගැව දැන් මේ නර්තනත් ඒ වගේ නේද අපිට කියන්න බෑ විදේශීය නර්තනේ දේශීය නර්තනේ නර්තනය කියලා ගත්තම ලොකු විශය ඒකේ ඕන කෙනෙක්ට ඕන මනුෂ්‍යයකින් දක්ෂතා පෙන්වන්න පුළුවන් පැහැදිලිවම දැන් අපේ දෙරණ ලිටල් ස්ටාර් වේදිකාව දැන් මේ පුංචි තරු කැට ඔව් ජනප්‍රිය වෙන්නේ දක්ෂ වෙන්නේ මේ එක නර්තන සම්ප්‍රදායකින් නෙවෙයිනේ. ඔව්. එක නර්තන සම්ප්‍රදායක් ඔස්සේ මේ වේදිකාවට આવොත් යන්න තියෙන ගමන හරි අඩුයි. එන විවිධ නර්තන ශෛලීන් වුන් අනුගමනය කරන්න ඕනේ. එක නර්තන සම්ප්‍රදායක් දැනගෙන වේදිකාවට ආවත් තරඟේ ඉදිරියට යද්දී විවිධ නර්තන ශෛලීන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඔව්. අපි දැන් යන්න හදන්නේ දකුණු ඉන්දියාව පැත්තට භරතනාට්‍යම් ශෛලීන නර්තනාංගයක් නිර්මාණාත්මක ලස්සන නර්තනාංගයක් අපි ලිටල් ෂා තරඟාවලිය හිටපු පුංචි තරු රසක් එකතු වෙලා ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නේ. දෙරණට තාම 10යි මේ පුංචි තරුපිරි සංවසරය